රර ොමාමට වැඩම ලංකාවේ රිිනල් සෝස් MDොෝ සෙසු ප්‍රේශවල අපස්සරවේ තැින් ැන වැසිහෝ ගිගරුම් සහිත වැසි තිවී හැකි අතර සබරගමුව වයඹ සහ බස්නාහිර පලාත් වලත් මහර දිස්ත්‍රිකේත් ඇතැම්ස්ථාන වලට මිලිමි සයට වඩා තද වැසි ඇති හැකි බවද කාලු වි්‍යාපාර්තුවේතුව නිකුත් කළ නිව තින දක් ව. ගෙගරුම් සහිත වැස සම ගැතිවී හැකි තාවකාලික තදසුලං සහ අුුණු මගින් සිදුවන අනතුරු අවමකර කැනීමට අශ්‍ය පීවර කන්නා ෙසද කාලගුණ වි්‍යා දෙපාර්තුමේතුව නතාවගෙන් ඉලා සිටිනවා. මෙ අතර පවතිනා අධික වැසි සහිතත්වේ හේතුවෙන් දිවනි ප්‍රදේශ කිහිපේකම ජලාශව වාන්දොරට විවෘත්ත කරතමෙනවා. උල් හිටිය රත්කින්ද ජලාශ වාන්දොරටු හතාකන් ඒරාත්වී විවෘත්ත කරඇති බව ජලාශය භහර ංජිීර්වරයා ප්‍රකාශ්ක මෙ හතුවෙන් ුරත්කින්ද හොබරියාව මාර්ගයේ උල් හිටිය ඔය හරහා දම ඇති පාලම ජලය යටවීමෙන්, ගමාන කිහිපේකම ගමනාගමනය අඩාළවී තිබෙනවා. පොලොනවු ස්ශ්‍රිකට අදහැනෙන අධික වැසි හිත්වෙන පරක්‍රම සමුත්‍රීද වන්දරට හයක්කිදි වි. දඹුල්ල වෑමනිල්ල ජලාශේද වන්දැමීමට පටන්ගෙන තිබෙනවා. වරි මාර්ග ංජිනේරවරයා පැවසුුවේවාන් ජලය මළව ඔය හරහා ඉල්වන්ිට ලාශීත ැෙන බවා. ල ප ස්්‍රකට ැදහැලෙන දහරනි පපත වර්ශාව හේතුවෙන් ප්‍රදශකහි පයක්ම ජලයන් යට වේදේබෙනවා. අපවර්තාකර පැවසු වේ කාතාන්කර ප්‍රාදේශයලේකම් කාරයාලේ හුදකලා කළ ගම්මාන කහිපයක්ත්ද මෙ හේතුවින් චලයින් යට ව ඇති බයි.